ඔබ වෙතගෙන එන්නේ. අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන කාරණාව තමයි සේරනැත්නම් නිරන්තරයෙන්ම අපිට හිතෙන දේ තමයි නිරෝගීකම. නිරෝගීකම අපිට ලබාගන්නට පුළුවන් ක්‍රම බොහොමයක් තියෙනවා. ප්‍රාර්ථනාවක් විදිහට අපි නිරෝගීකම ඔබට ලබා දෙන වචනය තමයි ආයුබෝවන්. ආයු බොහෝ වේවා. ඉතින් ආයු බොහෝ වේවා කියලා කියන මේ නිරෝගීකම නිරන්තරයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා රූපලාවන්‍ය හරහත් ලබා ගන්න. ඉතින් රූපලාවන්‍ය හරහා නිරෝගීකම ආරක්ෂා කරගන්න රූපලාවන්‍ය ශාස්ත්‍රයේ තියෙන විවිධ ක්‍රමෝපායන් අපි භාවිතා කරනවානේ. ඉතින් සමහරක් දෑ පිළිබඳව දැනුවත් වන්නට පුළුවන්, සමහරක් දෑ අසා දැනගත් සහ සමහරක් දෑ නොදැනුවත්. දැනුවත් දෑ නම් ගැටලුවක් නැහැ. නමුත් නොදැනුවත් සහ අසා දැනගත් දෑ පිළිබඳව ඔබට නැවත වතාවක් සිතා බලන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි අද දවසේදීත් අපි විශේෂයෙන්ම වියානා බියුටි එන්හාන්ස් නිෂ්පාදන පෙළෙන් ඔය අසා දැනගත් සහ නොදැනුවත් දේ පිළිබඳව නිවැරදි දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහනේ පොඩි වෙනසක් තියෙනවා. අපි මේ නිෂ්පාදන පෙළත් එක්ක කළ වැඩසටහන් සියල්ලකටම වඩා අද දවසේ තවත් ආරාධිත අමුත්‍යයකට අපි ආරාධනා කර තිබෙනවා අපිත් සමගින් මේ කතාබහට එකතු වෙන්න. ඇය නිරූපණ ශිල්පිනි යමීෂා රසාදි. අයිබෝන් යමීෂා, සුබදසම්. ඒ වගේම හැමදාම වගේ අපිත් එක්ක මේ වැඩසටහනේ ආරම්භයේ පටන්ම එකතු වුණ අපේ හිතවත අද දවසෙත් එකතු වෙනවා. ඒ තමයි රූපලාවන්‍ය ශිල්පිනී බීටී යූටියුබර් චතු සිල්වා. චතු, අයිබෝන් සුබදසන. අයිබෝන් සුබදසක්. ඉතින් අද දවසේදී මේ ආරාධිත දෙදෙනා සමගම අපිට වියානා බියුටි එන්හාන්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව බොහෝ දේ කතා බහ කරන්නට පුළුවන්කමක් තියෙනවා. යමීෂා, දැන් මුලින්ම වැඩසටහනට සහභාගී වෙන නිසා මම පළවෙනි ප්‍රශ්නය ඔබෙන් තමයි අහන්නේ. ඔබ වෘත්තියක් විදිහට තෝරාගෙන තිබෙන්නේ නිරූපණ ශාස්ත්‍රය, සිත නැත්නම් නිරූපණ කලාව. දැන් විශේෂයෙන්ම නිරූපණ ශාස්ත්‍රය පිළිබඳව කතා බහ කරනකොට රූපලාවන්‍ය කියන කාරණාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩියෙන් ටිකක් දැනගන්නට ලැබෙනවා, හොයනවා, මේ වගේ කරුණු කාරණා තියෙනවා. මෙවැනි වටපිටාවක් තියෙද්දිත් ඔබ ඇයි මේ වියානා නිෂ්පාදන පෙළත් එක්ක එකතු වුණේ? ඔව්, ව්‍යානා කියන්නේ කොස්මැටික්ස් ගැන උනන්දු ඕනම කෙනෙක් දන්නවා මේ ව්‍යානා ප්‍රඩක්ට් එක ගැන ලංකාවේ. ඉතින් මම ව්‍යානා වලට, ව්‍යානා බියුටි එන්හාන්ස් වලට මම යොමු වුණේ මේකේ ෆේස් වොෂ් එක, මයි ෆෑනස් ෆේස් වොෂ් එක. මේක මට ගොඩක් අය කිව්ව හොඳයි කියලා. ඉතින් මම මේක භාවිතයට පෙළඹුණා ඊට පස්සේ. මොකද මම නිරූපණ ශිල්පිනියක් විදිහට මම ගොඩක් වෙලාවට මේකප් දාගෙන ඉන්නවා. එතකොට එළියේ රූගත කිරීම, ඒ කියන්නේ ෂූට්ස් වලට ඉන්නකොට එහෙම ගොඩක් වෙලාවට හැම ඩැමේජ් වෙනවා වැඩි. එතකොට ගොඩක් වෙලා මේකප් දාගෙන ඉන්නකොට සමේ තෙතමනය වගේම සමට වෙන්න තියෙන මේ රහිතකර බලපෑම් වැඩි. ඉතින් මේකප් එකක් රිමූව් කරද්දී ගොඩක් වෙලාවට ෆේස් වොෂ් එකක් මදි. ක්ලෙන්ස් එකකටත් යන්න වෙනවා. ඉතින් දැන් වියානා එන්හාන්ස් මයි ෆෑනස් ෆේස් වොෂ් එකෙන් මගේ මූණ මේකප් ඔක්කොම රිමූව් කළාට පස්සේ ගොඩක් වෙලාව සමහර ෆේස් වොෂ් වල අර ඩ්‍රයි වෙනවා මූණ. ඉතින් මේකෙන් එහෙම වෙන්නේ නැහැ. මොකද මේක ගොඩක් සොෆ්ට් ඇන් ස්මූත් ෆේස් වොෂ් එකක්. ඒ වගේම තමයි මම ගොඩක් වෙලාවට මට පුළුවන් හැම වෙලාවෙම මගේ හම ගැන මම ගොඩක් උනන්දු වෙනවා. ඒක නිසා මම ෆෑනස් බොඩි ලෝෂන් එකත් ෆෑනස් නයිට් ක්‍රීම් එකත් යූස් කරනවා. මොකද නිරූපණ ශිල්පිනියක් විදිහට හම ගැන ගොඩක් උනන්දු වෙන්න ඕනේ. ඉතින් Viana enhance my fairness beauty range එකත් එක්ක මගේ හැමත ලොකු ආලෝකයක් දීත්‍යක් වගේම මට හැම නිරෝගීමත්ව තියාගන්න ගොඩක් උදව් වෙනවා. හොඳයි, දැන් යමීෂ කතා බහ කරන්නේ ඇගේ වෘත්තිමය ජීවිතයත් එක්ක, ඇය නියැලෙන ශාස්ත්‍රයත් එක්ක. ඇයට මේ Viana beauty enhance කොයි තරම් මේ නිෂ්පාදන පෙළ උපයෝගී වෙනවද කියන කාරණාවනේ. දැන් ඇය නිරූපණ ශාස්ත්‍රය නියෝජනය කරද්දී චතු නියෝජනය කරන ශාස්ත්‍රයන් ගැන මම අමුතුවෙන් හඳුන්වන්නට උවමන නැහැ. රූපලාවන්‍ය පමණක් නෙවෙයි, මේ අර රූපලාවන්‍ය කියන එක ටිකක් පොඩි මොඩර්න් වර්ෂන් එකකට
මේ චතු පාවිච්චි කරනවා. ඒක තමයි මේ ඩිජිටල් මාධ්‍යකරණය හරහා රූපලාවන්‍ය කියන කාරණාව පිළිබඳව කතා බහ කරනවා. මම හිතන්නේ ඒක ටිකක් අලුත් concept එකක් ලංකාවේ තුළ. ඔව්. ඉතින් මේ concept එක ඇතුළේ ඉන්න රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට චතු මම ඔබෙන් දැනගන්නට කැමතියි. මේ වැඩසටහනේ ආරම්භයේ පටන්ම ඔබත් අපිත් එක්කට එක්කාසුව මේ Viana Beauty Enhance නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරානේ. Viana Beauty Enhance My Fairness Solution එක ගැන මං හිතනවා අපි ආපහු වතාවක් අද දවසේ කතා බහ කළොත් හොඳයි කියලා. ඔව්. ඉතින් පහුගිය සති කීපය තුළදම අපි කතා කරා මේ බියුටි එන්හාන්ස් වියානා බියුටි එන්හාන්ස් කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන මයි ෆෙයානස් කියන නිෂ්පාදන පෙළ ගැන. ඉතින් මේක පටන් ගැන්ම අපි කතා කරොත් එහෙම අපිට මේ එන ප්‍රශ්නත් එක්ක තමයි මේ විසඳුමක් විදියට තමයි මේ නිෂ්පාදන පෙළ අපි හඳුන්වලා දෙන්නේ. මේක ඇවිල්ලා අපේ විසඳුම් හතෙන් එකක් පමණයි ඇත්තටම කිව්වොත්. ඉතින් හැම පැහැපත් කරගන්න ඉතින් හැමෝම කැමතිනේ. ඉතින් ඒක නිසා තමයි එක නිෂ්පාදනයකට සීමා වෙන්නේ නැතුව අපි උදෑසන අපි නැගිට්ට වෙලේ ඉඳන් රාත්‍රී නින්දට යනකම්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වලා දීලා තියෙන්නේ ඔබේ හැම පැහැපත් කරගන්න. අපි පටන් ගත්තොත් උදේම අපි නැගිට්ටහම අපි මොකද කරන්නේ? අපි මූණ සෝදනවා. ඉතින් එතකොට මෙහිදී මූණ සෝදන එකට උනත් අපි හඳුන්වලා දීලා තියෙනවා My Fairness Face Wash එක. මෙහිදී මූණ පිරිසිදු කරන එකටත් අමතරව ගොඩක් අපේ හැම පැහැපත් කරගන්න මේ ෆේස් වොෂ් එකත් උදව් වෙනවා. ඉතින් මේක ගැන විශේෂයෙන් දෙයක් කිව්වොත් මේක වෙල ක්‍රීමි ෆේස් වොෂ් එකක්. මේක පෙන එන්නේ නැති නිෂ්පාදනයක්. අපි හැම දවසම අපි මේ නිෂ්පාදනය ගැන කතා කරද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක පෙනෙන්නේ නැති ඇයි කියන එක. ඒ ඇවිල්ලා හානිකර සල්ෆේට් කිසි දෙයක් මෙහි අඩංගු නැහැ. ඒක විශේෂයෙන්ම අදත් මතක් කරන්න ඕනේ. ඒත් එක්කම ඊට පස්සේ අපිට තියෙනවා අපේ My Fairness Day Cream එක. දහවල් කාලයේදී ඔයගොල්ලෝ එළියට යනවා නම් දැන් යමීෂා කිව්වා වගේ එළියේ මේ රූගත කිරීම හරි මේකප් පාවිච්චි කරන එක්කෙනෙක්ට හරි නැත්නම් සාමාන්‍යයෙන් කාර්යාලයේ වැඩ සඳහා පිටත් වෙන එක්කෙනෙක්ට හරි අවශ්‍යයි ඒගොල්ලොන්ගේ හම හිරු කිරණින් ආරක්ෂා කරගන්න. ඒත් එක්කම දහවල් කාදී වුණත් හමට තෙතමනයක් ලබා දෙන්න. ඉතින් ඒ සඳහාම තමයි අපි Viana My Fairness Day Cream එක හඳුන්වලා දීලා තියෙන්නේ SPF 20ක sunblock එකක් එක්ක. ඊට අමතරව අපි හඳුන්වලා දීලා තියෙනවා අපේ spotlight ක්‍රීම් එක. අපි පිග්මන්ටේෂන් වගේ තත්ත්වයක් අපේ හැමේ තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්පොට්ලයිට් කියන නිෂ්පාදනයේ පාවිච්චි කරලා ඔයගොල්ලගේ පිග්මන්ටේෂන් තත්ත්වයන් මග හරව ගන්න. ඒත් එක්කම අපේ My Fairness Night Cream එක ගැනත් කියන්න ඕනේ රාත්‍රී සත්කාරයක් විදිහට. ඇත්තටම හරිම වැදගත්. මොකද කොලජන් නිෂ්පාදනය අපේ හැමේ සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේදී. ඉතින් මේ සඳහා අපි තත්පත් අතුදව්වක් විදිහට නයිට් ක්‍රීම් එකත් අපි පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි හැම පැහැපත් කරගන්න. මොකද හැමට සත්කාරයක් විදිහට තියෙන හින්දා. ඒත් එක්කම අපි මූණ ගැන විතරක් අපි සැලකිලිමත් වෙලා මදි. අපි අනිවාර්යයෙන්ම අපේ ශරීරය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. හැම මූණ එක පාටක් ඇඟ එක පාටක් තියනකොට කවුරුත් කැමති නෑනේ. ඉතින් අනිවාර්යෙන් ඉතින් ඇඟේ හැමත් එකම පාටකට ගන්න අපිට හඳුන්වලා දීලා තියෙනවා My Fairness Body Lotion එක. ඉතින් මේ සියලුම නිෂ්පාදනයන් තමයි My Fairness range එකේ තියෙන්නේ. මේ හැම නිෂ්පාදනයක්ම ස්වභාවික අමුද්‍රව්‍ය එකතු කරගෙන තමයි හදලා තියෙන්නේ. ඒක නිසා හැමට අහිතකර කිසිම දෙයක් මෙහි අඩංගු වෙලා නැහැ. ඒක ගැන බොහොමත්ම වගකීමෙන් කියා සිටිනවා. ඉතින් මේක තමයි අපේ My Fairness range එක. හඳුන්වා දෙන නව පොන්ස් පිම්පල් ක්ලියර් පියවර දෙකේ ක්‍රමවේදය. ඉතින් විශේෂයෙන්ම Viana Beauty Enhance නිෂ්පාදන පෙළේ තිබෙන නිෂ්පාදනවල තියෙන විශේෂත්වය ගැනත් කතා බහ කරන්න ඕනේ. ඇත්තටම දැන් වෙළඳපොළේ රූපලාවන්‍ය කටයුතු සඳහා ඒ වගේම මෙවැනි ලේපන වර්ග නිෂ්පාදනයන් බොහොමයක් තියෙනවා. දැන් චතු ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඔබට බොහොම විශ්වාසයෙන් යුතුව නිර්දේශ කරන්න පුළුවන් නිෂ්පාදන පෙළක් විදිහට තමයි ඔබ Viana Beauty Enhance නිෂ්පාදන පෙළ තෝරගන්නේ. මෙහි තියෙන විශේෂත්වය මොකක්ද? මේ නිෂ්පාදන පෙළේ තිබෙන විශේෂයෙන්ම අපි කිව්වොත් My Fairness solution එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා කවුරු හරි හෙව්වොත්. ඔව්. ඇත්තටම My Fairness කියන solution එකේ තියෙන ලොකුම විශේෂත්වය ඇවිල්ලා අපි මේකට පාවිච්චි කරන අමුද්‍රව්‍ය. මොකද සාමාන්‍යයෙන් Fairness products වල අපිට දකින්න ලැබෙන ගොඩාක් හැමට අහිතකර දේවල්. ගොඩක් වෙලාවට මේ Fairness products හදන්නේ mercury කියන ලෝහය එකතු කරගෙන. ඒක ගොඩක් වෙලාවට මම මතක් කරනවා මේ මර්කරි කියන ලෝහය
හමට ඉතාමත්ම අහිතකර අමුද්‍රව්‍යයක්. හමේ තියෙන සෛල මැරීමකට උනත් භාජනය වෙනවා මෙතනදී. හැබැයි අපේ මයිෆයනස් කියන රේන්ජ් එකට මේ කිසිම අහිතකර දෙයක් එකතු කළා නැහැ. නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. බෙයාබෙරි එක්ස්ට්‍රැක්ට් එක, ඒත් එක්කම වැල්මී ශාකසාරය, විටමින් B3 සහ විටමින් E වගේ දේවල් තමයි අපි මේ අපේ ෆයනස් රේන්ජ් එකට එකතු කරලා තියෙන්නේ. ඉතින් හමට කිසිම වෙලාවකදී අහිතකර තත්ත්වයක් මෙතනදී ඇති වෙන්නේ නැහැ. ඊටත් අමතරව මම කතා කරොත් එහෙම මේ රේන්ජ් එකේ අපි මයිෆයනස් නයිට් ක්‍රීම් එක ගැන කතා කරොත් දැන් මෙහි තියෙන ෆෝමියුල එක අපි ස්විට්සර්ලන්තයෙන් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ අපේ තියෙන රේන්ජ් එකේම තියෙනවා අපි ජර්මන් ටෙක්නොලොජි එක සහ ස්විට්සර්ලන් ටෙක්නොලොජි එක තමයි එකතු කරගෙන තියෙන මේ නිෂ්පාදන පෙළම හදන්න. එතකොට අන්තර්ජාතික වශයෙන් ඒගොල්ලෝ හඳුනගෙන තියෙන හමට සුරක්ෂාකාරීම අමුද්‍රව්‍ය සහ පරිමාණ තමයි අපි එකතු කරගෙන තියෙන. හැමතිස්සෙම අපි වැඩ කරන්නේ සේෆ්ටි ෆස්ට් කියන කන්සෙප්ට් එකකින්. ඒ කියන්නේ ආරක්ෂාව තමයි ඉස්සෙල්ලම අපි දාන්නේ. එතකොට මේ දෙක තමයි, මේ සිද්ධාන්ත කරුණු දෙක තමයි ඉතාම වැදගත්. ඒත් එක්කම මම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි දන්නා වෙළඳපොලේ ෆයනස් කියන ප්‍රොඩක්ට්ස් වල මිල ගණන් ගැන බොහොම මිලෙන් අධිකයි. ඒත් මේ අපේ නිෂ්පාදන සියල්ල ඇත්තටම සාධාරණ මිල ගණන් වලට තමයි අපි හඳුන්වලා දෙන්නේ ඕගොල්ලන්ට. ඉතින් ඒ වගේ සුවිශේෂී කාරණා එක්ක තමයි මේ නිෂ්පාදන පෙළ අපි හඳුන්වලා දෙන්නේ. මගේ ව්‍යානා ෆයනස් ක්‍රීම් එක මාව දීප්තිමත් කරනවා වගේම ව්‍යානා ෆේස් වොෂ් සහ බොඩි ලෝෂන්හි ඇති බෙයාබෙරි සහ විටමින් B3 මගින් මගේ සම පැහැපත් කරමින් යෝන් බව රැකදෙනවා. ඔයාගේ වගේ සිනිඳු සමකට මට රාත්‍රියටත් ව්‍යානා සත්කාරය ඕනෙමයි. ව්‍යානා, මයි ටෝටල් ෆයනස් සොලූෂන්. ඔව්, අපි විශේෂයෙන්ම අද දවසේදී මේ වියානා බියුතේ එන්හාන්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරමින් ඉන්න අතරතුරේ මතක් කරන්නට ඕනේ ඊළඟ ප්‍රශ්නෙට අපි එනවා. ඊළඟ ප්‍රශ්නෙට එන්න කලින් මේ යමීෂර තමයි ඊළඟ ප්‍රශ්නය යොමු කරන්න ඕනේ. යමීෂ, මේ දැන් කෙනෙක් ඇහුවොත් එහෙම මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා මේ වියානා බියුතේ එන්හාන්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව කතා කරනවා, දැන් ඔයාලට හම්බෙලා තියෙන මොනවද? මම දැන් මාස 3-4ක් විතර ඉඳන් පාවිච්චි කරනවා. ඇත්තටම මට මම මූලිකවම මට හම්බුන ප්‍රතිලාභ ගැන කියනවා නම් මගේ හැමේ අර දැන් ගොඩක් ඩැමේජ් වුණාම හැමට ඒකට සත්කාරයක් ඕනේ. ඉතින් එතකොට මේ පැහැපත්කම තෙතමනේ තමයි ගොඩක්ම මට ඒව තමයි මම බලාපොරොත්තු වෙච්ච දේවල්. මට ඒවා ඇත්තටම හම්බලා තියෙනවා. ඒ වගේම තමයි අර නයිට් ක්‍රීම් එක, ෆයනස් නයිට් ක්‍රීම් එක මම හැමදාම පාවිච්චි කරනවා. මොකද අර රෑට තමයි හැමට නිදහසක් හම්බෙන්නේ. රාත්‍රී කාලේ දැන් අපි වොෂ් එකක් එහෙම දාලා ඒක මේ ක්‍රීම් එක පාවිච්චි කරලා නිදාගත්තට පස්සේ උදේට ගොඩක් ප්‍රබෝධමත්ව නැගිටින්න පුළුවන්. අර හැම දීප්තිමත් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනයක් කියලා. ඇත්තටම මට හොඳ ප්‍රතිඵල තියෙනවා. හොඳයි, ඉතින් දැන් මේ ප්‍රතිඵල පිළිබඳව මෙහෙම කතා කරද්දී චතු අපි නිරන්තරයෙන් කියන කාරණාවක් තමයි ප්‍රශ්න තියෙනවා නම් එවන්න. ඔව් නේ, අනිවාර්යෙන් ප්‍රශ්න තියාගෙන ඉන්නපා. ප්‍රශ්න තියෙන විසඳ ගන්න. මොකද ප්‍රශ්න තියාගෙන හිටපුවාම මේ ප්‍රශ්න වලින් තව ප්‍රශ්න ඇති වෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒ හින්දා තියෙන ඕන ප්‍රශ්නයක් තියගේ තියෙන ගෙදර ප්‍රශ්න ගන්න එපා. ඔව් නැත්නම් ඒවත් එනවනේ. රූපලාවන්‍ය පිළිබඳව තිබෙන ඕන ප්‍රශ්නයක්, නිෂ්පාදන පෙළ පිළිබඳව තියෙන ඕන ප්‍රශ්නයක් අපිට යොමු කරන්න. අපි සූදානම් මේ පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අපි ඔබට හඳුන්වා දීලා තියෙනවානේ මේ 3-in-1 දුරකථන අංකය. අපේ දුරකථන අංකයත් හයිබ්‍රිඩ් එකක්. හයිබ්‍රිඩ් එකක් හයිබ්‍රිඩ්. වැඩ කිහිපයක් එකෙම දුරකථන අංකයෙන් කරගන්න පුළුවන්. 077 055 66 66 077 055 66 66 මේ දුරකථන අංකය පාරිභෝගික සේවා දුරකථන අංකයක් විදිහට භාවිතා කරන්නටත් පුළුවන්. විශේෂයෙන්ම අර පසුගිය සතියේත් අපි මතක් කරා උදෑසන 9 සිට සවස 5 වෙනකන් කියන කාලය තුළ දුරකථන නැමැතුමක් ලබා දුන්නොත් ඔබේ ගැටලුවට එවලේම, නැත්නම් ඔබේ විමසුමට එවලේම තොරතුරු ලබා ගන්නට පුළුවන්, පිළිතුරු ලබා ගන්නට පුළුවන්. රාත්‍රී සවස 5න් පසුව ඉතින් ආයතන වල සිදුවෙන කටයුතුත් එක්ක දුරකථන සම්බන්ධීකරණයක් සිද්ධ වෙනවා. නමුත් පිළිතුරු එවලේම ලැබෙන්න පුළුවන්. ඒ නිසා වඩා ඉක්මනින් පිළිතුරු ලබා ගන්න උදෑසන 9ත් සවස 5ත් අතර දුරකථන නැමැතුමක් දෙන්න පුළුවන්. ඒ
මේ 0.77යි 0.55යි 66යි 66 පාරිභෝගික සේවා අංකයක් විදිහට භාවිතා කරනවා නම් ඒ වගේම තමයි මතක් කරන්නට ඕනේ මේ දුරකථන අංකය ඔබ ඉන්න තැනට වියානා නිෂ්පාදන පෙළ වියානා බියුතේ එන්හාන්ස් නිෂ්පාදන පෙළ ගෙන්වා ගන්නට භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි බොහෝ දිනෙකගේ තියෙන දැන් ජංගම දුරකථන මේ ඔක්කොම ස්මාර්ට්ෆෝන් වලනේ ඉතින් ස්මාර්ට්ෆෝන් හරහා අපි WhatsApp තාක්ෂණයට යමු වෙනවා. WhatsApp තාක්ෂණයේ WhatsApp අංකයක් විදිහට 0.77යි 0.55යි 66යි 66යි භාවිතා කරන්නත් පුළුවන්. Facebook, Instagram, Viana Skin Care වෙබ් ලිපිනේ www.viana.lk මේ හරහා තමයි එකතු වෙන්නට පුළුවන් වෙන්නේ. ලිපිනේ මතක් කරන්න තව ටිකකින්. චතු දැන් Viana Beauty Enhance My Fairness Solution එකේ තියෙන මේ අන්තර්ගතය ගැනත් අපි කතා කරන්න ඕනේ. එහි තියෙන විශේෂත්වය ගැන කතා බහ කරා වගේම ඇත්තටම මේ පිළිබඳව මතක් කරොත් මොනවද මෙහි අඩංගු අන්තර්ගතයන්? ඒ අන්තර්ගතයන් සාමාන්‍යයෙන් භාවිතාවේදී සෞඛ්‍ය ආරක්ෂිත. මේකෙ මෙහි විශේෂයෙන්ම අඩංගු වෙලා තියෙන්නේ ස්වභාවික ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස්. අපි ඔක ගැන විශේෂයෙන්ම හැමදාම කතා කරනවා. බෙයාබෙරි කියන එක්ස්ට්‍රැක්ට් එක තමයි අපි මූලික කරගෙන තියෙන්නේ. මෙන්න මේ ශාකසාරය ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ ශාකසාරය තමයි අපි ස්විට්සර්ලන්තයෙන් අපිට දීලා තියෙනවා හැම පැහැපත් කර ගැනීමේ අමුද්‍රව්‍ය කිහිපයක්ම. මෙහි තියෙන අමුද්‍රව්‍ය කිහිපෙන් මේ බෙයාබෙරි කියන එක්ස්ට්‍රැක්ට් එක තමයි ඒකේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නෙ. ඒ මේ එක්කම අපි එකතු කරලා තියෙනවා මෙහෙට වැල්මී ශාකසාරය. ඒත් එක්කම විටමින් B3 සහ E. විටමින් B3 කියන අමුද්‍රව්‍ය අපි එකතු කරන්නේ ගොඩක් වෙලාවට අපේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් අය දන්නවා. හැම පැහැපත් කරගන්නත් එක්කම හැම තෙතමනේ රැක ගන්න නැත්නම් ඉලාස්ටිසිටි එක රඳා පවත්වන්න මේ විටමින් B3 කියන සංයෝගය ඉතාමත්ම වැදගත්. අනිත් එක විටමින් E. හැම රිපෙයරින් සිස්ටම් එකක් විදිහට මේ විටමින් B3 සහ E කියන විටමින්ස් දෙකම ඇත්තරම හැම ප්‍රතිසංස්කරණය කරන්න ලොකුම උදව්වක් වෙනවා. ඒත් එක්කම අපි වැල්මී ශාකසාරය ගැන කතා කරොත් වැල්මී ශාකසාරයත් හැම පැහැපත් කරගන්න ඒත් එක්කම හැමට පෝෂණයක් එකතු කරන්න කොලජන් නිෂ්පාදනයට උනත් දැඩි ලොකු බලපෑමක් එල්ල කරන නිෂ්පාදනයන් තුනක්. ඉත් මේ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේ සියලුම. ඉතින් මේ වගේ දේවල් එකතු කරලා මේවල පරිමාණයක් එක් දානවනේ අපි. මේ පරිමාණවල් උනත් අපි හිතූ පමණින් දාන්න බැහැ. ඉතින් මේ දේවල් උනත් ස්විට්සර්ලන්තයේ තියෙන අපිට දීලා තියෙන ප්‍රමාණ නැත්තම් ස්ටෑන්ඩර්ඩ්ස් වලට තමයි අපි මේ දේවල් එකතු කරලා තියෙන. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපි මේ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියන එකත් ඔබට පෙන්වන්න අපේ ෆැක්ටරිස් වලට ගිහිල්ලා ඉතින් අපි ඒක ළඟදිම ඕගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් අපි 2013 ඉඳන් යුරෝ කොස්මටික් ආයතනයේ විසින් පරීක්ෂණ පවත්වලා මේවා හැමට ලංකාවේ හැමට සුවිශේෂ වූ විදිහට පරීක්ෂණ කරලා තමයි අපි මේ නිෂ්පාදනයන් සියල්ලම කරලා තියෙන්නේ. ඉතින් කිසිම බයක් නැතුව සේෆ්ටි ෆස්ට් කියන දේ අපි ඉස්සරහට තියාගෙන තමයි මේ හැම නිෂ්පාදනයම කරන්නේ. හැමට අහිතකර කිසිම SLES, SLE කියන කිසිම සල්ෆේට් අහිතකර දෙයක් එකතු කරන්නේ නැතුව අපි මේ නිෂ්පාදන සියල්ල නිෂ්පාදනය කරලා තියෙන ඔබ වෙනුවෙන්ම. ඉතින් ඒක නිසා ඔබේ හැමට අහිතකර තත්ත්වයක් එන්නේ නැහැ කියන බය නැතුව වගකීමෙන් කියා සිටින ඉතින් ඔයගොල්ලෝට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගකීම සහ අත්දැකීමත් එක්ක අපි නැවත දුරකථන අංක ඔබට සිහිපත් කරනවා 0.77යි 0.55යි 66යි 66 0.77යි 0.55යි 66යි 66 කියන දුරකථන අංකෙන් නිෂ්පාදන පෙළ ඔබ අසලටම ගෙනවා ඔබ ඉන්නා තැනටම ගෙනවා ගන්නත් නිෂ්පාදන පෙළ පිළිබඳව විමසීම් කරන්නත් WhatsApp දුරකථන අංකයක් ලෙසට භාවිතා කරන්නත් පුළුවන්කමක් තියෙනවා. Viana Beauty Enhance Euro Cosmetics පුද්ගලික සමාගම නොම්බර 16-4 එලියට් පෙදෙස බොරැල්ල කොළඹ 8 Viana Beauty Enhance Euro Cosmetics පුද්ගලික සමාගම නොම්බර 16-4 එලියට් පෙදෙස බොරැල්ල කොළඹ 8 කියන ලිපිනය ඔබට භාවිතා කරන්නත් පුළුවන් කමක් තියෙනවා. යමීෂා මම කැමති ඔබෙන් දැනගන්නට දැන් ඔබ මේ Viana Beauty Enhance නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඉන්න අතරතුරේ මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ? කොහොමද මෙහි වෙනස ඔබට දැනෙන්නේ? වෙනස ඇත්තටම මේ මට හොඳ වෙනසක් දැනෙනවා. මොකද මං අර බලාපොරොත්තු වෙච්ච දේ මට හම්බුණා. මොකද මේ ඒ කියන්නේ ප්‍රඩක්ට් එකක අර තියෙන්න ඕන දේවල් තියෙනවා. මේ අර සමහර වෙලාවට සමහර දේවල් පාවිච්චි කරද්දී අපේ හැම හානි වෙනවා. දැන් මේකෙන් මට එහෙම කිසිම හානියක් වුණේ නැහැ. ඇත්තට මගේ හැම තව තවත් දීප්තිමත් වීම මේ තෙතමනේ ඔක්කොම එක මම බලාපොරොත්තු වෙච්ච දේ මට හම්බුණා. ඉතින් ඒක නිසා Viana Beauty Enhance එක මම දිගටම මට පුළුවන් හැම වෙලේම මම කරන්නේ ප්‍රොඩක්ට්ස් වලින් මට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න එක.
හොඳයි. දැන් යමීෂා ඒ විදිහට කියද්දි බලන් ඉන්න කෙනෙක්ට හිතනවා කොහෙන්ද මේක ගන්න තියෙන්නේ කියලා. චතුව තමයි උත්තරේ දෙන්නේ. ඔව්. මේක මිලදී ගන්න පුළුවන් ඕගොල්ලන්ට සවීන බියුටි බියුටි ස්ටෝර්ස් වලින් මේ ඒ සියලුම වෙළඳසල් වලින් ගන්න පුළුවන්. ඊට අමතරව තිලක වර්ධන වෙළඳසල් වලින් ගන්න පුළුවන්. කැන්ඩි කියන වෙළඳසල් වලින් ලබා ගන්න පුළුවන්. රංජන් ලංකා වෙළඳසල් වලින් උත් මේ නිෂ්පාදන සියල්ල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ද ලව කියන ආයතන වලින් උත් මේක ලබා ගන්න පුළුවන්. ඊටත් අමතරව මේක හැම නගරකම ප්‍රධාන නගරකම තියෙන බියුටි නිෂ්පාදන කොස්මටික් නිෂ්පාදන ඔගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙළඳසැල් වලින් ඔගොල්ලන්ට මේ නිෂ්පාදන හැමදේම ලබා ගන්න පුළුවන් අනිතක පවිත්‍ර හැමදාම මතක් කරනවා වගේ මේ දුරකථන ඇමතුමට ඔගොල්ලන්ට දුරකථන ඇමතුමක් ලබා දුනොත් මේ අංකයට ඔගොල්ලන්ට ගෙදරටම මේක ගෙලන ගන්න පහසුකමක් තියෙනවා ඉතින් මේ ඕනෑම විදිහකට වියානා බියුටි එන්හාන්ස් නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න පුළුවන් අද දවසට අපි නිෂ්පාදන පිළිබඳව කතා බහ කරන්නට එකතු වුණානේ ඉතින් අපිට අවසර දෙන්න අද දිනට සමු ගන්න තව දිනක හමු වෙන්නට ඕනේනේ ඉතින් හමු වෙන්නට නැවතත් අපි විරාමයක් තබා ගන්න. වෙන අද දවසේදී වියානා බියුටි එන්හාන්ස් නිෂ්පාදන පිළිබඳව කතා බහ කරන අපිත් එක්ක එක්කාසු වුණේ රූපලාවන්‍ය ශිල්පිනී බියුටි යූටියුබර් චතු සිල්වා සහ නිරූපණ ශිල්පිනී යමීෂා රසාදි. දෙදෙනාටම බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්. ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. අවසර දෙන්න අපිට සමු ගන්නට බොහොම කෙටි විරාමයකට. ආයුබෝවන් ශ්‍රී ලංකා ඔබ වෙත ගෙන ආවේ